දෙන්නකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න එහෙනම් අද මම ආවා කේ අකුර හදාගන්න කොහොමද කියලා දෙන්න. මේ වගේ නිර්මාණ කණ්ඩිකට මම ඉදිරි කරඳිලා ඉන්න. මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, මන් දාන videos එවෙලම බලා ගන්න. bell button එක click කරන්න. අද නිර්මාණي කරන්න මම නම 3 කටුවක් අරගෙන තියෙනවා. මුලින්ම අපි yarn එක අරගෙන slip knot එකක් දාගන්නවා. Slip knot එකක් දාලා chain 16ක් දාගන්නවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 chain 16ක් දාගත්තා. chain 16ක් දාගෙන තුන්වෙනි chain එකේ ඉඳලා අපි yarn එක තියාගෙන ඉන්න පළවෙනි chain එක 1 2 3 3 chain එකේ ඉඳලා double crochet 14ක් ගොතා ගන්නවා 1 2 3 4 13යි 14යි මේ විදිහට අපි ඩබල් ක්‍රොෂේ 14ක් දාගත්තා. දාගෙන නිර්මාණය අනිත් පැත්ත හරවනවා. හරවලා එතනටම එක slip stitch එකක් දාගන්නවා. තව slip stitch 7ක් දාගන්නවා. එතකොට අපිට slip stitch මෙතනට 8ක් එනවා. මේ විදිහට අපි slip stitch 8ක් දාගත්තා. දැන් මෙතන ඉඳලා පිටට chain 11ක් දාගන්නවා. 1 2 3 4 5 6 7 8 9 10 11. chain 11ක් දාගෙන තුන්වෙනි chain එකේ ඉඳලා double crochet 4ක් දාගන්නවා. මේ තියෙන්නේ අපි yarn එක තියාගෙන ඉන්න පළවෙනි මේ chain එක 2 3. ඉතින් තුන්වෙනි chain එක මෙතන ඉඳලා double crochet 4ක් දාගන්නවා. 1 2 3 4 මේක double crochet 4ක් දාගත්තා. දැන් මෙතන අපිට chain 5ක් තියෙනවා. 1 2 3 4 5 මේ chain 5ම චොක් දාලා එකපාර කටුවට අපි අරගන්නවා. මේ විදියට පටවල් දෙකක් පන්නගෙන මේ විදියට කටුවට ගන්න. 1 2 4 5 දැන් මෙතන අපිට chain පටවල් 6ක් තියෙනවා. මේ පටවල් 6ම එකපාර අපි පන්න ගන්නවා මේ විදියට. මෙන්න මේ විදියට. මේ විදියට හදාගෙන මේ විදියට කටුවේ තියාගෙන අපි මේ දිගට තියෙන නූල අනිත් පැත්ත හරවනවා. මේ දිගට තියෙන පටිය මේ විදිහට අනිත් පැත්ත හරවනවා. හරවලා මෙතන ඉඳලා තුන්වෙනි chain එකට මේක slip stitch කරගන්නවා. 1
එකයි දෙකයි තුනයි. ස්ලිප් ටිච් කරගෙන මේ යාන් එක කපා ගන්නවා මෙතනින්. දැන් අපි යාන් එක අරගෙන ඇවිල්ලා අනිත් මෙතනට සම්බන්ධ කරගන්නවා අපහු. දැන් මෙතන ඉඳලා chain 9ක් දාගන්නවා පිටට. 1 2 3 4 5 6 7 8 9. මේ විදිහට chain 9ක් දාගත්තා. දාගෙන 3 chain එකේ ඉඳලා double crochet 4ක් දාගන්නවා. අපි yarn එකේ තියාගෙන ඉන්න එක පළවෙනි chain එක 2 3. මුලින් 3 chain එක මෙතන ඉඳලා double crochet 4ක් දාගන්නවා හිඩැස් 4කට. 1 2 3 4. දැන් අපිට මෙතන තව chain 4ක් තියෙනවා. 1 2 3 4. මේ 4ම අපි එකපාර කටුවට ගන්නවා. දැන් මෙතනින් chain 5ක් එකපාර කටුවට ගත්තා වගේ ටොග් දාලා මේ විදිහට කටුවේ තලෙන් දාලා මූල පටලවලා අරගෙන chain පටවල් දෙකක් පනලා කටුවේ තියා ගන්නවා. 1 2 3 4. දැන් මෙතන පටවල් පහක් තියෙනවා. අපි පටවල් පහම අපි එකපාර පන්න ගන්නවා මෙන්න මේ විදිහට. පන්නගෙන දැන් මෙතනින් 3 chain එකට 1 2 3 3 chain එකට slip stitch කරගන්න. මෙන්න මේ විදිහට අපි K අකුර හදාගත්තා. ඉතින් ගැටියක් දාලා යාන් හයිඩ් කරගමු. අපි දැන් සිම්පල් කේක හදාගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම ස්ලිප් නොට් එකක් දාගන්න. දාගෙන chain 17ක් දාගන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17. 3 chain එකේ ඉඳලා half double crochet 15ක් දාගන්න. 1 2 3 1 2 3 4 15යි. chain දෙකක් දාලා අපි ඒක මෙතනටම slip stitch කරගන්නවා. ඉතින් මේ යාන් එක කපා ගමු. අපෝ chain 12ක් දාගන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12. අපි දැන් chain 12ක් දාගත්තා. දාගෙන 3 chain එකේ ඉඳලා half double crochet 4ක් දාගන්නවා. 1 2 3 1 2
තුනයි හතරයි half double crochet හතර දාගත්ත මෙතනට දාගෙන ඊළඟ හිඩසෙට එකම හිඩසෙට half double crochet පහක් දාගන්නවා එකයි දෙකයි තුනයි හතරයි පහයි ඉතින් ඉඳලා තව හිඩස් පහක් අපිට තියෙනවා අපි මේ හිඩස් පහටම half double crochet එක එක ගානේ පහක් දාගන්නවා එකයි දෙකයි තුනයි හතරයි පහයි chain දෙකක් දාලා එතනටම slip stitch කරගන්නවා මේ අනේ කපාගමු අපි මේ කොටස මේ විදිහට හදාගෙන මේ යන් හයි කරාට පස්සේ මෙන්න මෙතනට තියලා අහගමු එහෙනම් මෙන්න මේ විදිහට කේ අකුරු දෙක අපි දෙවිදියකට හදාගත්තා. මේ වගේ නිර්මාණකන් ටිකට මගෙත් එක රැඳිලා ඉන්න. Thank you.